එසේල් දේශයේ අපි අද ඔබට හොඳම කතාව ගේන්නේ අවසාන මිනිත්තුවේ එකහමාරයි. ඊට පෙර අපි මේ වන විට පාර්ලිමේන්තු සභා ගැබ තුල කසකුසු ගාන ප්‍රධාන පෙළේ මාතෘකාවක් අපි ඔබේ කනේ තබනවා. ඊට පෙර අපි නිවැරදි කිරීමක් කරන්නට අවශ්‍යයි. අවසාන ප්‍රෝග්‍රෑම් එකකදී අපි කිව්වා බැසිල්ගේ ලංකා ගමන සම්බන්ධයෙන්. අපි කිව්වා එසේල් දේශයේ බැසිල් ලංකාවට පැමිණියේ VVIP ලෝන්ච් එකෙන් කියලා. කියන්නේ අතිවිශේෂ අමුත්තන්ගේ පැමිණීමේ පර්යන්තයෙන් කියලා. එදා ඩියුටි හිටපු උගත් බුද්ධිමත් වැදගත් මහත්තයෙක් එසේල් දේශයේ අමතලා කිව්වා, ඔබතුමා මෙහෙම කිව්වා, ඔව් මම ඇඩ්මිට් වුණා කිව්වා. පුළුවන් නම් ඒ වරද නිවැරදි කරන්න VVIP ලෝන්ච් එකේ නෙමෙයි ආවේ VIP විශේෂ අමුත්තන්ගේ පර්යන්තෙන් ආවේ. එක V එකයි අඩු. ඒ සාමාන්‍ය විදියට එන්න ඕන පුරවැසියෝ මේ රටට. VVIP එකේන එකත් වැරදි හරිනම් මේ වගේ ග්‍රහයෝ. VIP එකේන එකත් වැරදි හරිනම් මේ වගේ ග්‍රහයෝ. හිටපු ඇමතිවරු මන්ත්‍රීවරු අර මේ කට්ටිය සාමාන්‍ය හුදී ජනයා එන මාර්ගේ එන්න ඕන. ඒ විදියට මේ රට සකස් කරගන්නට ඕන. ඒක වෙනම කතාවක්. හරි. බයිමු දවසේ කතාවට ඔන්න වරද නිවැරදි කළා. බැසිල්ගේ ආගමනයත් එක්ක තිබෙනවා කඹ ඇදීමක් මේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්. මතකෙ හැටියට 2018 පෙබරවාරි මාසේ 5-10 තමයි අවසන් පළාත් පාලන මැතිවරණය පැවැත්වුවේ. එදා තමයි මහින්ද තනි මහින්ද ගෙනාවා ලක්ෂ 50ක් මිලියන 5ක් පොහොට්ටුවට ඡන්ද. හරි. එතකොට පළාත් 9ක් තිබෙනවා. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 පළාත් 9ක් තිබෙනවා. මේ පළාත් 9 තිබෙනවා මහනගර සභා 24ක්, නගර සභා 41ක්, ප්‍රාදේශීය සභා 272ක්, ටෝටල් එක එකතුව 337යි. මේ පළාත් පාලන ආයතන තුල සිටින. එතකොට මන්ත්‍රීවරු ප්‍රමාණය 8525යි ප්‍රාදේශීය සභා. ඒ කියන්නේ ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා සමස්ත මන්ත්‍රී ප්‍රමාණය 8525යි. මොකද දැන් මේ තිබෙනවා කඹ ඇදිල්ල. මොකද මේ කඹ ඇදිල්ල? ඒක අපි ඔබට කියන්නට ඕනේ. බැසිල් කියනවා දැන් මේ පළාත් පාලන ආයතනවල දුර කාලයේ 2023 මාර්තු විතර අවසන් වන නිසා මේකේ කාලය දීර්ඝ කරන්න. ඇයි? එතකොට මන්ත්‍රීවරුන්ට රුපියල් 20,000කට වැඩි ආසන්න මාසික ආදායමක් ලැබෙනවා. වැට් දීමනාරව මේවා තෙල් හොරගම් ගත්තොත් මීට වඩා අතිවිශාල මුදලක් හොරකනුත් කරනවා. මොකද ප්‍රාදේශ සභා මට්ටමේ ඉන්න දේශපාලකයාත් පටහොරුනේ අතිමහත් බහුතරයක්. ඒ නිසා බැසිල් කැමති මේ ටික ඒ විදිහටම කාලය දීර්ඝ කරන්න. සජිතුත් ඉන්නේ බැසිල්ගේ මතේ කාලය දීර්ඝ කරන්න වසරකට. නමුත් රනිල් කියනවා මොකද කාලය දීර්ඝ කරොත් එහෙම වැය වෙන මුදල හොරකම් නොකරන රජයේ අයවැයෙන් වැය ශීර්ෂයෙන් වැය වෙන මුදල රුපියල් බිලියන 3.5කට ආසන්නයි කාලය දීර්ඝ කළොත්. හැබැයි කාලය දීර්ඝ නොකොට මේක කොමසාරිස්වරයෙකු යටතටපත් කරොත් රජයට ඉතිරිවන මුදල රුපියල් බිලියන 3.5කට ආසන්නයි. හොරගම් කරන්න හම්බ වෙන්නේත් නෑ. ඒ අර්ථයෙන් ගත්තහම බිලියන කීයද කියලා කියන්න දන්නෙත් නෑ. රනිල් ඉන්න එක මතයක, බැසිල් සහ සජිත් ඉන්නේ තව මතයක. බැසිල් සජිත් ඉන්නේ එක තනි මතයක, රනිල් ඉන්නවා ඊට හාත්පසින්ම වෙනස් මතයක. ඒක එක. අද දේශපාලන ලෝකයේ පිළිබඳව මහා ඉහලින් කතා වෙනවා. නමුත් ඒව මේ පළ වෙන්නේ නෑ මේ පුවත්පත්වල අරේ මේ ප්‍රධාන මේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල. එක්සත් ජනතා නිදහස් සංධානයේ රැස්වීමක් තිබුණා අද. ඇතැම් පක්ෂ සම්බන්ධ වුණා, සහභාගී වුණා. ඇතැම් පක්ෂ සහභාගී වුණේ නැහැ, සම්බන්ධ වුණේ නැහැ. ඔබ දුටුවා පහුගිය දවසක මහින්ද අමරවීරව එක්සත් ජනතා නිදහස් සංධානයේ මාලේගම් ධූරයෙන් ඉවත් කරාට පස්සේ ප්‍රවෘත්ති පිරුණා මහා පිටුවලින්. මොකද මහින්ද අමරවීර ලොක්ක කිව්වේ? මම තවමත් එක්සත් ජනතා නිදහස් සංධානයේ මාලේගම් මා ඉවත් කරන්න බෑ. ඒක නීති විරෝධී. මමයි තවමත් ජෙනරල් සෙක්‍රටරි මාලේගම් කියලා කිව්වා. ඒ නිසාම අද රැස් වුණා පක්ෂ කීපයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ තීන්දුවක් ගත්තා. නෑ, තිලංග සුමතිපාල තමයි එක්සත් ජනතා නිදහස් සංධානයේ මාලේගම්. ඒක මතක තීන්දුවක් ගත්ත රැස් වූ දේශපාලන පක්ෂ. අද යන්න හිටියා, අද උදේ ගියා අමරවීර කාවද හම්බෙන්න? රොමේෂ් ඩිසිල්වා ජනාධිපති නීතිඥ ගිහිල්ලා කිව්වා මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, මාව ඉවත් කරලා මේක නීති විරෝධී, පක්ෂ විරෝධී, පක්ෂ ව්‍යවස්ථාවට විරෝධී, සංධාන ව්‍යවස්ථාවට විරෝධී කියලා කිව්වා. රොමේෂ් මොකද කළේ? ජනාධිපති නීතිඥ හොඳට දිගෑරලා බලලා පෙරලා පොත් පත කිව්වා, නෑ මේක කිසිම නීති විරෝධී ගමක් නෑ, මේක නම් පුතෝ දිනන්න බෑ මේ නඩුව. ඒ නිසා මට මේකට පෙනී ඉන්නත් බෑ කියලා ලත්තැනම ලොප් වෙලාම මහින්ද අමරවීර කෙලෝ ගත්තා. මහින්ද
අමරවිර ඩොට් එක එකක් තුන්වෙනි කාරණාව ඔබට මතකයි පසුගිය දවසක පාර්ලිමේන්තුවේ මේ අයවැය විවාදය යස්සේ යනවා මේ කැසිනෝ බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් අලුතෙන් කැසිනෝ බලපත්‍ර ලබා දීම හර්ෂ හොඳ කතාවක් කරනවා පාර්ලිමේන්තුවේ හර්ෂ කියනවා කැසිනෝ බලපත්‍ර ලබා දීම පිළිබඳව මේ නියාමනය කරන ආයතනයක් සකස් කරන්නට ඕනේ හරි හර්ෂ කියපු කතාව ඇයි මේ රටේ ඉන්නවා කැසිනෝ සූදුවන්තු ප්‍රධාන පෙළේ දෙදෙනෙක් ඒකත් කියන්න ඕනේ එකෙක් ධම්මික පෙරේරා කුප්‍රකට ධම්මික පෙරේරා බදු වංචා හොර මේක සමහර දේශපාලන පක්ෂවලට කට ඇරෙන්නෙත් නැ මේ පශ්චාත් භාගය ඇරෙන්නෙත් නැ ඔය ටික කියන්න කටයි පුකයි දෙකම වහගෙන ඉන්නොත් ධම්මික පෙරේරා කියලා කිව්වම ගල් ගහනවා පිළිම වගේ වෙනවා මාර්සින් තියෙන්නේ කියන්න බෑ නා අපි නමුත් අපි කියනවා ධම්මික පෙරේරා ගෙව්වෙත් නැ කැසිනෝ බද්ද හැබැයි පාර්ලිමේන්තුවට එන්න අවශ්‍ය නිසා බැසිල්ගේ නික්ම යෑමෙන් පාර්ලිමේන්තුවේ යායු පාර්ලිමේන්තුවට පැමිණිය යුතු නිසා ගෙව්වා රුපියල් මිලියන 500ක් රවි විජේරත්න තවම ගෙවලා නැහැ කැසිනෝ බදු ධම්මික පෙරරගේ සහෝදරයෝ දෙන්නත් ඉන්නේ අපපිට රවි විජේරත්න ඉන්නේත් අපපිට ඔහුගේ ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්නේත් අපපිට ඔන්නවා තමයි සාමාන්‍යයෙන් මේ දවස්වල තිබෙන මේ කතන්දර ටික ඒ නිසා මේ පළමුව බදු නොගෙවූ බද්ද අය කරනවා වෙනුවට නොගෙවූ බද්ද අය කරගන්නවා ඒක පළමුව සිදු නොකොට ඇයි මේ නැවතත් දීන් දිගටම මේ කැසිනෝ ලයිසන් දෙන්න හදන්නේ මොකක්ද ඒකේ තේරුම ඒකේ තේරුම් ගැනීම ඔබ සතුයි ඉස්සල්ලාම මේ කූට කුප්‍රකට කැසිනෝ අන්තුවන්ගෙන් සූදු අන්තුවන්ගෙන් රජයට අය විය යුතු නමුත් අය නොවී තිබෙන අතිවිශාල බදු සම්භාරය රාජ්‍ය භාණ්ඩාගාරයට අත්පත් කරගත යුතුමයි ඒ වෙනුවෙන් නීති නැත්තම් පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුව කියලා කියන්නේ කුමක්ද නීති හදන නීති සම්පාදනය කරන නීති ක්‍රියාත්මක කරන නීතිය ක්‍රියාත්මක වෙනවාදයි බලන නියාමනය කරන ආයතනය තමයි ව්‍යවස්ථාදායක සභාව ඒක කළ යුතු වෙනවා නමුත් ඒක කරන්නේ නැහැ අවසාන කෑල්ල ඒ කොටසටම අදාළයි මොකද ඒ කොටස මරු වැඩක් වුණාද පාර්ලිමේන්තුවේ ඒ තමයි මේ ව්‍යවස්ථාදායක සභාව තියෙනවානේ මේ ව්‍යවස්ථාදායක සභාවට සමාජිකයෙක් හැටියට පත් කරා පොහොට්ටුවේ ලේකම් නීතිඥ සාගර කාර්යවසම් මේක කන වැකුණා විතරයි දැක්කා විතරයි සුසිල් ප්‍රේම් ජයන්තට මල්ල පැන්න නැට්ට ඉස්සුව මේ නම කියාගෙන තමයි කුණුහරප දෙක තුනකුත් සුසිල් ප්‍රේම් ජයන්තගේ කටින් පැන්න සාගර කාර්යවසම් විවස්ථාදායක සභාවේ සමාජිකයෙකු වීම කරන කොටගෙන අපි ඔය කතාව නවත්තනවා දැන් ඇති මොකද අපිට තියෙනවා වැඩගත් වැඩක් කරන්න මේ සතියේ අපි මේ වැඩේට සූදානම් වෙන්න ඕන අපි මේ සතියේ තුල මේ SL දේශයේ බලන නොබලන නරඹන නරඹන්නේ නැති දෙස් විදෙස් ලාංකිකයින්ට අපි අවස්ථාවක් හා මගක් පාදන්නට සූදානමින් පසු වෙනවා ඒ කුමක්ද ලංකා ඉතිහාසයේ ඉතාමත්ම වැදගත් ඉරණමක් තීන්දුව කරන හැරවුම් ලක්ෂයක් තීන්දුව කරන එක්තරා වැදගත් නඩු කටයුත්තක් නිමිත්තක් සම්බන්ධයෙන් අපි මේ ප්‍රේක්ෂකාගාරයම දේශ විදේශ ලාංකිකයන්ගෙන් පිරුණු මේ ප්‍රේක්ෂකාගාරය අපි සමස්ත ජූරි සභාවක් බවට පත් කරලා අපි ඔබේ තීන්දුව විමසනවා අද හෙටම අන්න ඒ ඔබගේ තීන්දුව ඉතාමත්ම වැදගත් සුවිශේෂී තීන්දුවක් වෙනවා එනිසා ප්‍රේක්ෂකාගාරය ජූරි සභාවක් බවට පත් කරලා යම්කිසි නිශ්චිත කරුණක් සම්බන්ධයෙන් අදහසක් අපි නිශ්චිතව ඉදිරිපත් කරලා එක්සැක්ට්ලි ඉදිරිපත් කරලා ඔබගේ මතය අහනවා අතිශය වැදගත් මේ වන විට ඒ ඩොකියුමන්ට් එක තියෙන්නේ දන්නා තරමින් සටහන්කරු ඇතුළු තව තිදෙනෙක් අතේ පමණයි ඒක අපි ඔබට ඉදිරිපත් කරනවා ඉදිරිපත් කරලා අපි අහනවා ඔබේ මතය ඒ මතය අහලා තීන්දුව අපි දෙන්නේ නැහැ අපි විමසන්නේ ඔබේ මතය නීත්‍යානුකූලව මතය විමසනවා ඒ නිසා නීත්‍යානුකූල මතයට ඔබ ප්‍රතිචාර දක්වනවා කමෙන්ට් එකකින් ජූරි සභාවම එතකොට කමෙන්ට් කරනවා තමුන්ගේ මතය ඉදිරිපත් කරලා ඒ දවස උදාවනතුරු ඔබට ජය නැවත හමු වෙමු සුබ දවසක්